විචීය ප්‍රකාශන ගොඩනැගීම අද පුතේ ලියන්න තියෙනවා ගොඩාක් ලියන්න තියෙනවා ගොඩාක් हरी सर अरे सर हरी अरे राइट ले आना पालवेनी गान ले आना पालवेनी गान मैं ना मेहम एप्पल गेडी एक मिल एप्पल गेडी एक मिल विजय प्रकाश ने बोला है कि ये मैं पहले निकाला है एप्पल गेडी एक मिल रुपियाल एक्स वे एप्पल गेडी एक मिल रुपियाल एक्स वे एप्पल गेडी एक मिल रुपियाल एक्स वे එවැනි ඇපල් ගෙඩි අටක මිල ඇපල් ගෙඩියක මිල රුපියල් x වේ එවැනි ඇපල් ගෙඩි අටක මිල ඇපල් ගෙඩියක මිල රුපියල් x වේ එවැනි ඇපල් ගෙඩි අටක මිල ඇපල් ගෙඩිය එවැනි ඇපල් ගෙඩි අටක මිල एप्पल गेडी एक मिल रुपियाल एक्स वे इवेनी एप्पल गेडी आटक मिल एप्पल गेडी एक मिल रुपियाल एक्स वे इवेनी एप्पल गेडी आटक मिल बलागंड पुते एप्पल मेवारी लेसी है एप्पल गेडी एक मिल एक्स मुदिंगा आगंड एप्पल गेडी एक मिल एक्स वे इवेनी एप्पल गेडी आटक मिल एप्पल गेडी एक मिल रुपियाल एक्स वे इवेनी एप्पल गेडी आठ एक मिल ये मना कि एक्स वारा आठ उते एक्स वाटिंग वैडी करना मैं वहाँ देते रूंगा अंदर गुना करा दिया पटे गुना किरी माइंग करा लाली है कि आठ आग एक्स उधर ना माता का दिया गांड गुना किरी माँ पिए नवाना ए गुना किरी माँ पटाई करा लाली है कि एप्पल गेडी एक मिला एक्स वे इवेनी एप्पल गेडी आठ एक मिला एक्स वाला आठ आठ एक्स लासनाई लिया गता लिया गता मांगी डे पास वो यार तानी एक काका दान देने वाह ඉවරයි නේද ඒක හරි නේද හරි නේද හරි සර් ඉවරයි සර් හරි 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 ලියන්න පොල් ගෙඩියක මිල රුපියල් p වේ පොල් ගෙඩියක මිල රුපියල් p වේ පොල් ගෙඩියක මිල රුපියල් p වේ पोल गेडी एक मिल रुपियाल पी वे पोल गेडी एक मिल रुपियाल पी वे पोल गेडी एक मिल रुपियाल पी वे इवेनी पोल गेडी दोला हक मिल पोल गेडी एक मिल रुपियाल पी वे इवेनी पोल गेडी दोला हक मिल पोल गेडी एक मिल रुपियाल पी वे मैं बोर्ड के तीन ने पोल गेडी एक मिल रुपियाल पी वे इवेनी पोल गेडी दोला हक मिल पोल गेडी एक मिल रुपियाल पी वे इवेनी पोल गेडी दोला हक मिल
එවැනි පොල් ගෙඩි 12ක මිල හදන්න බලන්න පොල් ගෙඩියක මිල රුපියල් P වේ එවැනි පොල් ගෙඩි 12ක මිල සේ හරි හරි ලේසි පුතේ පොල් ගෙඩියක මිල P එවැනි පොල් ගෙඩි 12ක මිල ඔයාට ලිය හැකි මේක කීයයි P ද 12ක් P 12ක් P හරි ෂෝ 12ක් P උපේ ගුණ කිරීමක් තියෙනකොට ගුණ කිරීම අයින් කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න ගුණ කිරීම විතරයි අයින් කරන්න පුළුවන් වෙන මොකුත් අයින් කරන්න බෑ ගුණ කිරීම විතරයි අයින් කරන්න පුළුවන් වෙන මොකුත් අයින් කරන්න බෑ වෙන මොකුත් අයින් කරන්න බෑ රයිට් අපි යමු ඊළඟ එකට අපි දමු ඊළඟ එකට මේ බලන්න මා ළඟ රුපියල් 5 ඇත මල්ලි ළඟ ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් නැත මොකද මම කිව්වේ මා ළඟ රුපියල් 5 ඇත මල්ලි ළඟ ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් නැත මල්ලි ළඟ ඇති මුදල මල්ලි ළඟ ඇති මුදල උතේ බලන්න දැන් සියලු වෙනවත්තන්න මේ පැත්ත බලන්න උතේ මොකද්ද කියන්නේ මා ළඟ රුපියල් 5 ඇත මල්ලි ළඟ ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් නැත මල්ලි ළඟ ඇති මුදල උදේ වැඩ නවත්තලා බලන්න මා ළඟ තියෙන්නේ රුපියල් 5යි මල්ලි ළඟ තියෙනවා ඊට වඩා රුපියල් 5ක් වැඩියෙන් ඕන්න මෙතනදි පුතේ මතක තියාගන්න කවදාවත් ධන ලබන අයින් කරන්න බෑ මා ළඟ රුපියල් 5 ඇත මල්ලි ළඟ ඊට වඩා වැඩියෙන් රුපියල් 5ක් වැඩියෙන් නැත මල්ලි ළඟ ඇති මුදල 5ට එකතු වෙනවා 5ක් බලන්න මං තව එකක් ලියනවා චුට්ටක් බලාගන්න මං තව එකක් ලියනවා චුට්ටක් බලාගන්න පුතේ ඔන්න වැඩ නවත්තලා බලන්න මං තව එකක් ලියනවා මා ළඟ රුපියල් x ඇත අයියා ළඟ ඊට වඩා රුපියල් 10ක් අඩුවෙන් නැත උතේ මං ආයේ කියන්නා මා ළඟ මොකද්ද පුතේ කියන්නේ සර් බෝඩ් ඒකකය ඒ මොකද්ද සර් බෝඩ් එක පේන බෝඩ් එක පේන්නේ පේන්නේ පුතේ හැමෝටම බෝඩ් එක පේන්නේ නැද්ද පේනවා සර් පේනවා සර් නෑ සර් පේන්නේ කියන්නේ මොකද්ද එහෙනම් තව ඉන්නවද කවුරු හරි බෝඩ් එකේ පේන්නේ නැති? පේනවා සර්. ඊක නේන්න. මා ළඟ රුක් හරි බලමු අපි. උටේ බලන්න ඔයාලට පේන්නේ නැත්නම් පොඩ්ඩක් ලීව් වෙලා එන්න. මා ළඟ රුපියල් x ඇත.
මාළඟ රුපියල් x ඇත අයියා ළඟ ඊට වඩා රුපියල් 10ක් අඩු වෙන්නේ නැත මං ගන්නවා පුතේ අයියා ළඟ ඇති මුදල මං ලියනවා අයියා ළඟ ඇති මුදල සුදු පුතේ මේ බලන්න මාළඟ තියෙනවා රුපියල් x අයියා ළඟ ඊට වඩා 10ක් අඩු වෙන් තියෙන්නේ අයියා ළඟ ඊට වඩා 10ක් අඩු වෙන් තියෙන්නේ එනම් අයියා ළඟ ඊට වඩා 10ක් අඩු නම් අඩු වෙනවා පුතේ 10ක් අයියා ළඟ රුපියල් 10ක් අඩු වෙන නම් තියෙන්නේ අඩු වෙනවා රුපියල් 10ක් මං තව එකක් ලියන්නම් බලන්න මම ලියලා දාන්නම් එතකොට ඔයාලා මේක බලාගෙන ලිය හැකිනේ මම ඊට පස්සේ ගන්නවා පුතේ ඇපල් ගෙඩියක මිල බලා ගන්න ඇපල් ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිල රුපියල් MB පැපල් ගෙඩියක මිල පැපල් ගෙඩියක මිල ඊට වඩා රුපියල් 15ක් වැඩිය මොකද්ද කියන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් M උදේ පැපල් ගෙඩියක මිල ඊට වඩා 15ක් වැඩි එහෙනම් අපෙන් අහනවා පැපල් ගෙඩියක මිල අපෙන් අහනවා පැපල් ගෙඩියක මිල මොකද්ද වෙන්නේ පුතේ ඇපල් ගෙඩියක මිල M ඊට වඩා 15ක් වැඩි අනේ පුතේ හරි සරලයි ලියා ගන්න ඔය තුන්දෙනාව පටවස් ගාලා ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියන්න පුතේ දැන් අර දිනුෂ දැන් ආයේ පේන්නේ නැද්ද ඔයාට පේනවා සර් හරි හරි ලියාගෙන යන්න තකස් ගාලා ලියාගෙන යන්න නැකි ඉක්මන්ට ලියමු ඉවරලා ඉවරයි කියන්න
හරිද? සර්. හරි සර්. හරි සර්. අපි ඊළඟට යන්න. හා සර්. හා සර්. රයිට්. හරි සර්. අපි යමු ඊළඟට. ටිකක් අදේට වහිනවා පුතේ සමහර විට මං කියන්නේ ඔයාලට පැහැදිලි නොවෙන්නත් පුළුවන්. පන්තිය නවතින්නේ මොකද වැස්ස කියන්නේ පන්ති නවත්තන්න සාධකයක් නෙමෙයි. රයිට්. ලියන්න. ලියන්න. අන්නාසි ගෙඩියක මිල අන්නාසි ගෙඩියක මිල අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩිය ඇපල් ගෙඩියක මිල sorry අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න ආය මං කියනවා අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩිය රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න වරාන් ඇතුලේ දාන්න ඇපල් ගෙඩියක මිල x6 සිතමු වරාන් ඇතුලේ ඇපල් ගෙඩියක මිල x6 සිතමු ඇපල් ගෙඩියක මිල x6 සිතමු ඇපල් ගෙඩියක මිල x2 එනම් අපෙන් අහන්නේ අන්නාසි උදේ අන්නාසි සමානයි ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩි අනේ බලන්න මොනතරම් සරලද කියලා ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩි අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 10ක් වැඩි අන්නාසි ගෙඩියක් x6 සිතමු එවනම් x එකතු කිරීම 10 x එකතු කිරීම 10 x එකතු කිරීම 10 x එකතු කිරීම 10
right liyanne ilange eka ekak meha samanamai tuttak wenas liyanna mehema liyanna mehema apple gediyaka mila apple gediyaka mila rupiyal xv 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 annasi gediyaka mila annasi gediyaka mila annasi gediyaka mila apple gedi pahaka milata wada annasi gediyaka mila apple gedi pahaka milata wada rupiyal 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල apple ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩිය රුපියල් 10ක් වැඩිය රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න මං ආයේ කියනවා පුතේ බලා ගන්න ඇපල් ගෙඩියක මිල රුපියල් xv අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩිය අන්නාසි ගෙඩියක මිල සොයන්න අන්නාසි ගෙඩියක මිල සොයන්න දැන් සියලු වැඩ නවත්තලා මේ පැත්ත බලන්න උදේ අපට කියනවා ඇපල් ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිල රුපියල් x හොඳින් අහගන්න ඇපල් ගෙඩියක මිල රුපියල් x ඇපල් ගෙඩියක මිල රුපියල් x ඇපල් ගෙඩියක මිල x එනම් අපි හොයාගමු ඇපල් ගෙඩි 5ක මිල. ඇයි පුතේ මම ඇපල් ගෙඩි 5ක මිල හොයන්නේ? අපට කියන්නේ අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා. එහෙමනම් මේ x වැඩි කළා 5ෙන්. ඔයාට එනවා පුතේ 5ක x. මේ තියන්නේ ඇපල් ගෙඩි 5ක මිල. පුතේ අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩි. එහෙනම් මම ගන්නවා පුතේ මෙයාගේ අන්නාසි. අන්නාසි ගෙඩියක් ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩි. අන්නාසි ගෙඩියක් ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩි. ඔය තියන්නේ ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩි. ලියා ගන්න
හරිද? හරි සර්. හරි සර්. සම්පූර්ණ මේ උත්තරේ විතරක් ලියාගන්න අහුවෙන්න එපා පුතේ. ආ හරි. මම දැන් විනේ කියනවා පුතේ මට පොත් ගේන්න ඕනේ. බොහෝ දුරට එක ලබන ඉඳ වෙන්න පුළුවන්. පොටික දැනලා පෙන්නන්න ඕනේ එක පොතකාරී සංගීතයේ දරුවෝ සංගීතර ගේන්න ඕනේ. යුරෝ එකේ දරුවෝ යුරෝ එකට අරන් ඉන්න ඕනේ පොටික එක අතුරුකාරී වෙනසක් තිබුණොත් අම්මා තාත්තා ඉස්සරහම කන්න පැලෙන්න ගහලා පුතේ ඩුබායි වට්ටක් හිටවන්නේ කනේ මට අදාල නැහැ. පන්තිය පන්තිය විදියට වෙන්න ඕනේ එච්චරයි. හරි? පාගයරි නෝට් සම්පූර්ණ නැත්තම් යන්න channel එකට යන්න channel එකේ හමෝ ශ්‍රේණියේ පන්තිය එදා ඉඳලා මේ වෙනකන් හැම වීඩියෝ එකක්ම තියෙනවා වීඩියෝ ටික ගන්න ඔබ හරියට ලස්සන ප්‍රෝ ගන්න එන්න එච්චරයි ලයි මන් දිනේ කියන්නම් ලියන්න කරන්න වාලේ පන්තියක් කරලා තේරුමක් නැහැ ලියන්න ඊළඟ එක කඩ හිමියෙක් පාන් ගෙඩියක් කඩ හිමියෙක් පාන් ගෙඩියක් කඩ හිමියෙක් පාන් ගෙඩියක් රුපියල් A බැගින් කඩ හිමියෙක් පාන් ගෙඩියක් රුපියල් A බැගින් කඩ හිමියෙක් පාන් ගෙඩියක් රුපියල් A බැගින් පාන් ගෙඩි 12ක් මිලට ගනී කඩ හිමියෙක් පාන් ගෙඩියක් රුපියල් A බැගින් පාංගෙඩි 12ක් මිලට ගනි පාංගෙඩි 12ක් මිලට ගනි කඩේමියෙක් රුපියල් 100 බැගින් පාංගෙඩි 12ක් මිලට ගනි පාංගෙඩි 12ක් සර් කඩේමියෙක් පාංගෙඩි රුපියල් A බැගින් කඩේමියෙක් පාංගෙඩියක් රුපියල් A බැගින් පාන් ගෙඩි 12ක් මිලට ගනි අවධානය බිඳ ගන්න නැතුව අහගෙන ඉන්න පුතේ එකම ප්‍රශ්න නැවත නැවත කියවන්න බෑ කඩ හිමියෙක් පාන් ගෙඩියක් රුපියල් A බැගින් පාන් ගෙඩි 12ක් මිලට ගනි හරි ඔහු ඔහු පාන් ගෙඩියක් විකුණන්නේ ඔහු පාන් ගෙඩියක් විකුණන්නේ සර් කියන්නේ කැඩි කැඩිනේ ඇහෙන්නේ ඔතේ වාගේ සිග්නල් මදි ඇති ඔහු පාන් ගෙඩියක් විකුණන්නේ රුපියල් 3ක ලාභයක් ඇතුවය ඒ සිග්නල් මදි එහෙම කැඩි කැඩි යන කට්ටිය ඉන්නවා සර් සර් කීපක මට කැඩි කැඩිනේ ඇහුනේ හරි පුතේ ඔයාගේ සිග්නල් මදි ප්‍රශ්නයක් තියෙන්නේ වා බලන්න ආයසරයක් ලීව් වෙලා එන්නකෝ කොඩ ඉන්න පුතේ දරුවා එනකන් නැත්තම් මේ ගාන ආයි කියවන්න ඕනේ මම එයා ගියා ගියාමයි නෑ
अरे खड़े में रुपया ए बैगिन पांगेरी दोलाहक मिलट गानी ओहु पांगेरिया विकुनाने ओहु पांगेरिया विकुनाने रुपया तुनकला बेर ऐतिवय ओहु पांगेरिया विकुनाने रुपया तुनकला बेर ऐतिवय ඔහු පාංගෙඩියක් විකුණන්නේ රුපියල් 3ක ලාභයක් ඇතිවය ඔහු පාංගෙඩියක් විකුණන්නේ රුපියල් 3ක ලාභයක් ඇතිවය ඔහු පාංගෙඩියක් විකුණන්නේ රුපියල් 3ක ලාභයක් ඇතිවය දැන් මම ඔය කතාවේ සාරාංශය ලියන්නම් පාංගෙඩියක लाभय पान के लिए कलाब ये रुपया तुनाई वह तमाही मुलु का ताब में उते या पान के लिए रुपया ले बैगिन पान के लिए दोलाह गानवा पान के लिए कर दिया गानवा उते लाभ ये रुपया तुनाक राय ले अंडर पालवेनी प्रश्ने කියන්න සර් ලියන්න පළවෙනි ප්‍රශ්නේ පාන් මිලදී ගැනීම සඳහා පාන් මිලදී ගැනීම සඳහා කෙවු මුදල කීයද පාන් මිලදී ගැනීම සඳහා කෙවු මුදල කීයද පාම් මිලදී ගැනීම සඳහා ගෙවු මුදල කීයද පාම් මිලදී ගැනීම සඳහා ගෙවු මුදල කීයද පාම් මිලදී ගැනීම සඳහා ගෙවු මුදල කීයද දැන් පළවෙනි ප්‍රශ්නේ බලා ගන්න පාම් මිලදී ගැනීම සඳහා ගෙවු මුදල බලාගන්න දැන් වෙන වෙන නවත්තන්න එයා පාන් ගෙඩියක් ගන්න රුපියල් 100 බැගින් එයාට ගන්න පාන් ගෙඩි 12ක් පාන් ගෙඩියක් ගන්න රුපියල් 100 බැගින් එයා ගන්න පාන් ගෙඩි 12ක් එහෙනම් ඒ වරක් 12 12ක් ඒ තේරුණාද පාන් ගෙඩියක් ගන්න රුපියල් 3 බැ ඒ බැගින් එවන්නම් පාන් ගෙඩි 12ක් එනම් දොළොස්වරක්ේ 12ක්ේ එයා පාන් ගන්න වැය වැය කළා පුතේ රුපියල් 12ක්ේ පාන් ගැනීම සඳහා වැය කළ මිල 12ක්ේ अरे ඊළඟ ඔහු පාන් ගෙඩියක් විකිණූ මිල ඔහු පාන් ගෙඩියක් විකිණූ මිල ඔහු පාන් ගෙඩියක් විකිණූ මිල
ඔහු පාන් ගෙඩියක් විකිණූ මිල ඔහු පාන් ගෙඩියක් විකිණූ මිල දැන් මේක මේ විතන්න එයා පාන් ගෙඩියක් ගේන්නේ ඒ මේකට එකතු වෙනවා පුතේ එයාගේ මෝබය ලාභය පාන් ගෙඩියක් ගේනවා ඒ එයා විකුණන්නේ මේකේ ලාභයක් තියාගෙන ලාභය රුපියල් 3යි පුතේ පාන් ගෙඩියක විකිණුම් මිල අහන්නේ එනම් පාන් ගෙඩියක් ඒ බැගින් ගෙනල්ලා ඒකට රුපියල් 3ක ලාභයක් තියා ගන්නවා එහෙනම් ඒ එකතු කිරීම 3යි ඒ එකතු කිරීම 3යි ඒ එකතු කිරීම 3යි නිකන් සරලව හිතන්න ඔයා රම්බුටන් ගෙඩියක් රුපියල් 10 බැගින් ගෙනල්ලා ඒකට ලාභය 3ක් තියාගෙන විකුණනවා නම් ඔයා ඒ 10ට මේ 3 එකතු කරන්න ඕනේ එනම් පාන් ගෙඩියක් රුපියල් 10 බැගින් ගෙනාවා ලාභය එකතු කළා 3ක් ඕන්න ඔකයි ඔය කතන්දරේ ඊළඟ ඊළඟ කඩේට පැමිණි පුද්ගලයෙක් කඩේට පැමිණි පුද්ගලයෙක් කඩේට පැමිණි පුද්ගලයෙක් කඩේට පැමිණි පුද්ගලයෙක් පාම් ගෙඩියක් සහ කඩේට පැමිණි පුද්ගලයෙක් පාන් ගෙඩියක් සහ කඩේට පැමිණි පුද්ගලයෙක් පාන් ගෙඩියක් සහ පාන් ගෙඩියක් සහ රුපියල් 80ක් වූ පාන් ගෙඩියක් සහ රුපියල් 80ක් වූ රුපියල් 80ක් වූ රුපියල් 80ක් වූ පරිප්පු ග්‍රෑම් 500ක් මිලට ගනී පාන් ගෙඩියක් සහ රුපියල් 80ක් වූ පරිප්පු ග්‍රෑම් 500ක් මිලට ගනී පාන් ගෙඩියක් සහ පරිප්පු ග්‍රෑම් රුපියල් 80ක් වූ රුපියල් 80ක් වූ පරිප්පු ග්‍රෑම් 500ක් මිලට ගනී පාන් ගෙඩියක් සහ රුපියල් 80ක් වූ පරිප්පු ග්‍රෑම් 500ක් මිලට ගනී ඔහු ගෙවන මිල 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 අනේ පුතේ බලා ගන්න පාන් නෙමේ පාන්නේ ආ ඔන්න එයා ගන්න පාන් ගෙඩියක් දැන් ඒ නෙමෙයි කඩේ ඒ ධන 3යි පාන් ගෙඩියකට ලාභය 3 එකතු කරානේ ඊට පස්සේ මෙයා පරිප්පු ගන්න රුපියල් 80 ගානේ එහෙනම් එයා ගෙවන මිල පුතේ පාන් ගෙඩියක මිලට මේ රුපියල් 80 එකතු කරන්ද පාන් ගෙඩියක මිලට මේ බලා ගන්න පාන් ගෙඩියක මිලට පරිප්පු ග්‍රෑම් 500 මිල එකතු කළා පුතේ ඔහොම තිබ්බත් හරි හැබැයි මේ දෙන්න එකතු වෙනවා නෙමේ අපිට පුළුවන් මේ දෙක එකතු කරන්න එහෙනම් අපිට ගත්ත හැකි ඒ ඊට අමතරව 80යි 3යි 83යි මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන් එයා ගෙවන මිල
मंगाए किया ना या गाने पांग गेडिया एक तो किरी मतुने रुपया है असुवा को पारे को कैम पांसी यार एना ये एक तो किरी मतुने के ना पांग गेडिया मिलट में रुपया ला सु एक तो कला एक तो किरी मासु तुने इतालंकाराई लिया गांडे इतालंकाराई लिया गांडे मेकी वर्द बाबा पाम प्रश्न इवरद पाम प्रश्न इवर करगंड हरि सर हरि सर राइट अभी हम को पाम प्रश्न पासे Right. उते एनम संख्याव देखें गुण करा ये तो कोटे ए बार आठ देख देखा ए एट पहाड़ एकतु करान एट पहाड़ एकतु करान मैंने बीजीय प्रकाशने देंगे इसला वागे मैं आई ये मैं एकतु करान द बे उते गुण किरी माँ के एकत ये ने किरी मैं आंते के एकतु करान द बे इसला भी एकतु करे मैं ममी ए दाना तूना दाना आसू है तो बोलना मैं इधर ना मैं कब तू कह रही है कि दाना दाना की गुने उधर एक गुना के लिए मां के एक तो ये ना देखा ही मैं वहाँ ये कब तू कराने बे ए नाम संख्या अब देखें गुने कर ए नाम संख्या अब देखें गुने कर ए ट पहाड़ के कब तू कराने पुट्टा कहाँगे नहीं इंद देंग चुट्टा कहाँगे नहीं इंद मानतावे का गानवा उधर मां किये नवा पी नाम संख्या अब मुदिंगा गंड पीनम संख्या अब पहिन गुण कर पीनम संख्या अब पहिन गुण कर एन अटक अडुकरन एन अटक अडुकरन एन अटक अडुकरन उते पीनम संख्या अब पीनम संख्या अब पहिन गुण करा पी वाला पहा पहा पी एन अटक अडुकरान पहा पी गे ना डुकला पुते अटक हरि सुंदराई मैं बलंद ममतावे का गानवा मुदिंगा गांड एक्स नाम संख्याव एक्स नाम संख्याव देखें वेदा एक्स नाम संख्याव देखें वेदा एट पहाक एकतु करान एट पहाक एकतु करान आ बलंड तन लियना है नवतंद लियने का आगंड एक्स नाम संख्या अब देखें वेदा एट पहाक उते एक्स नाम संख्या अब देखें वेदा उते देखें वेदने का बीजीय प्रकाशन वाला भी मैं विद्य लियाने एक्स नाम संख्या अब देखें वेदा एट पहाक एकतु करान
එක්නම් සංඛ්‍යාව දෙකෙන් බෙදා එයට පහක් එකතු කරන්න යන්න ඊළඟ එක වයිනම් සංඛ්‍යාවේ වයිනම් සංඛ්‍යාවේ හරි අඩෙන් වයිනම් සංඛ්‍යාවේ හරි අඩෙන් 10ක් අඩු කරන්න 10ක් අඩු කරන්න උපේ වයිනම් සංඛ්‍යාවේ හරි අඩ වයිනම් සංඛ්‍යාවේ හරි අඩ කියන්නේ දෙකෙන් බෙදෙන එක තමයි වයිනම් සංඛ්‍යාවේ හරි අඩෙන් වයිනම් සංඛ්‍යාවේ හරි අඩෙන් 10ක් අඩු කරන්න 10ක් අඩු කරන්න ලියන එක නවත්තන්න ගෙදර දෙමව්පියෝ ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න මුන් අහගෙන එක නවත්තලා ලියනවා ඇති සට සට ගාලා පෑගි දෙන්නේ නැහැ අහගන්න ඊළඟ පීනම් සංඛ්‍යාවේ පීනම් සංඛ්‍යාවේ තුනෙන් පංගුවට තුනෙන් පංගුවට පහක් එකතු කරන්න එකතු කරන්න පීනම් සංඛ්‍යාවේ තුනෙන් පංගුව පීනම් සංඛ්‍යාවේ තුනෙන් පංගුව කියන්නේ තුනෙන් බෙදනවා පීනම් සංඛ්‍යාවේ තුනෙන් පංගුවට පහක් එකතු කරන්න පීනම් සංඛ්‍යාවේ තුනෙන් පංගුවට පහක් එකතු කරන්න ජාති පන්දා වේකක් ගන්නවා පීනම් සංඛ්‍යාවේ දෙකෙන් පංගුවට පහක් එකතු කරන්න ඊළඟ පාන් ගෙඩියක මිල පාන් ගෙඩියක මිල රුපියල් වයිවේ පාන් කාලක මිල අන්න උපේ පාන් ගෙඩියක මිල රුපියල් වයි අපෙන් අහන්නේ පාන් කාලක මිල මතක තියාගන්න කාලක් කාලක් කියන්නේ හතරෙන් පංගුවක් හොඳට මතක තියාගන්න කාල කියන්නේ හතරෙන් පංගුව එහෙනම් y බෙදන්න ඕනේ හතරෙන් y ගේ අට හතරයි හොඳින් මතක තියාගන්න කාල කාල කියන්නේ හතරෙන් පංගුව ආලියා ගන්න ඔය ටික හැකීක් මන්ට ලියා ගන්න හැකීක් මන්ට කෝඩ් එක පැහැදිලි වෙන්නේ නැහැ උපේ වාගේ සිග්නල් අඩුවක් තියෙනවා උපේ පොඩ්ඩක් ඉන්න මාත් ඇවිල්ලා බලන්නම් මෙතන බලලා මෙතන මං චෙක් කරලා බලන්නම් උදේ මේනම් හොඳටම හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාගේ මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ පුතේ ඔයා බලන්න ආයි ලීව් වෙලා එන්න කිසිම අපැහැදිලියක් නැහැ බොඳ වෙලා අනම්මනම් මොකුත්ම නැහැ මොකද සම්පූර්ණ සිග්නල් තියෙනවා මෙතන වාර ඉස්සලත් ඇහෙන්නේ නැහැ කැඩි කැඩි ඇහෙනවා කියලා කිව්වේ සිග්නල් අඩු වුණාම
ඉවරලා ඉවරයි කියන්නේ हरी सर हरी सर
හරි මම මේ ටික මකනවා හරි සර් හරි සර් රයිට් මම දැන් මකලා ඔයාට ටිකක් දෙනවා තනියෙන් හදන්න තනියෙන් හදාගෙන යන්න මෙන්න ගණන් ටික එයලා හදන්න ඕනේ මම පොත් බලනවා කියලා ඔයා දන්නවා දැන් සර් මට අන්තිම ගණන් දෙක පැහැදිලිව පේන්නේ නැහනේ මේ දෙක ඔව් සර් ඒ වගේ මොකක් හරි සීන් එකක් තියෙනවා පුතේ අවුලක් ඒක එහෙම වුණාම මම මෙතනින් කොච්චර හැදුවත් වැඩක් නැහැ මෙතන හැදුවා කියලා මෙතන ප්‍රශ්නයක් නැහැ ඒකට මොකද කරන්නේ දැන් ඔයාලට පේන්නේම නැද්ද පුතේ මේක ලියන්න කිසිම දෙයක් පේන්නේ නැද්ද පැහැදිලිම නැද්ද බොඳ වෙලා පේන්නේ සර් මේ මූල් ටික විතරයි පේන්නේ අගේව පේන්නේ නැහැ පැහැදිලිව මෙතන තියෙන මොකක්ද කියලා පේන්නේ නැහැ නැහැ සර් මොකක්ද කරන්නේ දැන් පුතේ ඔයාලට විතර මේක පේන්නේ නැත්තේ දවල් මේ බෝඩ් එකේ තියෙන මොකක්ද පේනවද? ඔව් සර්. හරි පුතේ අනිත් පැය තප්පරයක් ඉන්නෑ මෙයාට මේක මේ ලියා ගන්න දැන් පේන්නේ නැහැ නේද? ලියන්න පුතේ පීනම් සංඛ්‍යාවේ 3න් පංගුවට පහක් එකතු කරන්න පීනම් සංඛ්‍යාවේ 3න් පංගුවට අනිත් දා ලියන්න බා පුතේ පුතේ දැන් ඔක හැමතිස්සෙම කරන්නත් බෑ ඉතින් ඔයාගේ ඔය සිග්නල් නැති එකේ ප්‍රශ්නයක් තියෙන්නේ පීනම් සංඛ්‍යාවේ 3න් පංගුවට පහක් එකතු කරන්න පීනම් සංඛ්‍යාවේ 3න් පංගුවට පහක් එකතු කරන්න හරි සර් අදන් වල මේ බෝඩ් එක පේනවනේ අනේ පුතේ ඔයාට සිග්නල් නැති සීන් එකක් තියෙන්නේ වා මේ වල තියෙන මේ වගේ නේ ඊයගේ පීනම් සංඛ්‍යාවේ 3න් පංගුවට එහෙනම් මේ බලන්න මේ පීනම් සංඛ්‍යාවේ 3න් පංගුව කියන්නේ පුතේ p බෙදීම 3 එනම් මේ p බෙදීම 3ට එකතු කරන්නලු පහක් අංකාරලා ලියා ගන්න. අනිත් තප්පරයක් වෙන්න පුතේ හරි සර් රයිට් ඊළඟ එක ලියන්න ෆාන් ගෙඩියක මිල වයි වේ මේ කිසිම ආයේ එහෙම කිසිම අවුලක් නැහැ බෝඩ් එක හොඳටම පේනවා ඔයාගේ ඔතන ප්‍රශ්නයක් තියෙන්නේ මේ මොකද ආයේ ඇවිල්ලා බැලුවේ එකයි මාත් දැන් ඇවිල්ලා ඉන්නේ පන්තියට ෆාන් ගෙඩියක මිල රුපියල් වයි වේ පාන් කාලක මිල පාන් ගෙඩියක මිල රුපියල් වයි වේ පාන් කාලක මිල පාන් කාලක මිල උදේ පුළුවන් නම් ඔයා පොඩ්ඩක් ලීව් වෙලා ආයෙන්න නැත්නම් මේක දිගින් දිගටම කරන්න බෑනේ කුපේ ඔව් මේ බලන්නකෝ ඔයාගේම එකක් තමයි තියෙන්නේ
अरे मैं कल ये हाँ क्या अंदर कल ये ही नहीं मैं वहाँ के राष्ट्रपति का तमाम बुते करांडे के हमें पावे पढ़ना किन्तु बुते तब करे एक दिन ने यार के पास फेंक सकता है ना पुरुवां तो बालम को अरे सर दें होंदे रे पेन वा एक तमाम के यहाँ ने बुते होता ना ही राष्ट्रपति बुने ආරයි ආරයි මේ බලන්න අද මේ වැස්ස නිසා වරද එම් ප්‍රශ්නයක් ඇති අය මම මේක ලියාගෙන යනවා පුතේ දැන් x නම් සංඛ්‍යාව දෙකෙන් ගුණ කර එයට 8ක් දැන් ඉක්මන් කරන්න පුතේ කාලය ගොඩක් නැස්ති වුණා 8ක් එකතු කරන්න ආමෙන්න ඊළඟ p නම් සංඛ්‍යාව පහෙන් ගුණ කර p නම් සංඛ්‍යාව පහෙන් ගුණ කර එයින් හතක් අඩු කරන්න ඉක්මනට හදන්න ඕනේ p නම් සංඛ්‍යාවේ පහෙන් පංගුව පහෙන් පංගුවට දෙකක් එකතු කරන්න දෙකක් එකතු කරන්න पेंसिल का मिल रुपियाल एक्स वे पेंसिल दोलाहक मिल पेंसिल का मिल रुपियाल पीवे मकन कैबल का मिल रुपियाल दहाया पे पेंसिल देकाक आ मकन කැබල් එක මිල අදලා ගන්න බලන්න ඉක්මනට හැබැයි ඈ ඇක්කේ ඉක්මනට ඇක්කේ ඉක්මනට एक मिनट सिधु प्रमाद दोष मैं कह रहा हूं दोने कोहे तो तीन ने माइक के को ऑफ करा के ना किधर प्रश्न किसने कहा मुनेद
Sir, hurry. Right. Anita, what do you want to do? अरे ते लंकावे ईलांगे कोविड ट्रायल टे इतामत अर्थवत नमक देन्न पुलुवान अपट एक होंदाई गुरु रैल एक देखा क्या अपुते मैं ओए रैलात पे का अपट तब वहाँ से गाने कर बोले इन अम्बेन्ना वाटे स्कूल या आराम भूमि मगे ने एक सीने आज पहुँचाई मैं आऊँ उसे मुकुट गुरु रोए है सिरने है सिरले है डेर मुकुट किसी से मुकुट में पोरा काला उतना क्या है काला निको कोलंबर उतनी रैला काल में अतंग एको लोग को बुद्ध में आ ये मुनार पास से आया सरन में इन्हें वाला मतलब माई मम्मी अमित सरे हाथ आगे ने इन्ना पेंसिल कमीले एक्सवे एवेनी पेंसिल दोलाहार पेंसिल कमीले एक्सवे एवेनी पेंसिल दोलाहार वया टेनवा पुते दोलाहार केक्स पेंसिल कमीले एक्सवे एवेनी पेंसिल दोलाहार पेंसिल कमीले रुपियाल पी वे मकन कैबेलक कमीले रुपियाल एक्सवे पेंसिल देखा खा मकन कैबेल कमीले එනම් මං ඉස්සලාම ගන්නවා පුතේ පැන්සල් දෙකක මිල මං ඉස්සලා ගන්නවා පැන්සල් දෙකක මිල පුතේ පැන්සලක් රුපියල් P ඒ වාගේ දෙකක් එනම් ඔයාට එනවා දෙකක් P මකන කැබැල්ල පුතේ මකනය මකනේ කියලා මං දාන්නම් මකනයක් රුපියල් 10යි එනම් මේ දෙකම ගන්න ගිය වියදම පුතේ දෙකක් P ට එකතු කරනවා 10ය බලන්න ඔය විදියට තියෙනවද කියලා දෙකක් පීට එකතු කරනවා 10 දෙකක් පීට එකතු කරනවා 10 දෙකක් පීට එකතු කරනවා 10 හරි දෙකක් පීට එකතු කරනවා 10 පන්තියෙන් එක්කෙනෙක් ගැලවිලා තියෙනවා තාම පන්තියට ආවේ නැහැ බලමු මම හැමදාම කියන කතන්දරයක් ඕක से बोर्ड पे नहीं
ඉක්මන් කරන්න ඇති නේද සර් හරි හරි ඒක තමයි ලියන්න ඊළඟ ලියන්න ඊළඟ අවන් හලක පාන් ගෙඩියක මිල රුපියල් පීවේ අවන්හලක පාන් ගෙඩියක මිල රුපියල් පීවේ අවන්හලක පාන් ගෙඩියක මිල රුපියල් පීවේ අවන් හලක පාන් ගෙඩියක මිල රුපියල් පීවේ පාන් කාලක් සහ පාන් කාලක් සහ රුපියල් 30ක පරිප්පු දේසිය පාන් කාලක් සහ රුපියල් 30ක පරිප්පු දේසියක් රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අය රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අය රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අය ගෙවිය යුතු මිල සොයන්න රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අයෙක් ගෙවිය යුතු මිල සොයන්න රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අයෙක් ගෙවිය යුතු මිල සොයන්න රුපියල් 30ක පරිප්පු දේසියක් ලබාගත් අයෙක් ගෙවිය යුතු මිල සොයන්න right chutta bala ganda ude issalam mallena paan gediyaka mila hunden bala ganna ude le yaddi me vidiyata wala yanne thorala paadan karaddi baladdi aapahu therenawa paan gediyaka mila p enal liyanda pute paan kaalaka mila dan meka therum gannone paan kaalak kiyanne pute me mila hariyatama bedannone hatare පාන් කාලක් කියන්නේ හතරෙන් පංගුවක්නේ එහෙනම් p බෙදීම හතර මෙන්න යා ගන්න එක මේ තියෙන්නේ යා ගන්න එක කොටසක් මේ තියෙන්නේ යා ගන්න එක කොටසක් පාන් ගෙඩියක් p එයා කන්නේ පාන් කාලයි එහෙනම් පාන් කාලක මිල පුතේ p බෙදනවා හතරෙන් ඊට පස්සේ පරිප්පු එයා නිකන් කන්නේ පරිප්පු එක කන්නේ පරිප්පු 200ක් රුපියල් 30යිලු එනම් එයා ගෙවන්න ඕනේ මිල අහනවා එයා ගෙවන්න ඕනේ මිල තමයි පුතේ p බෙදීම 4 කියන පාන් කාලට මේ රුපියල් 30 මොකද වෙන්නේ එකතු වෙනවා මෙන්න එයා ගෙවන මිල මේ තියෙන එයා ගත්ත දේවල් පාන් කාල සහ පරිප්පු 200 එනම් මෙන්න යා ගෙවන මිල හැමතිස්සෙම මතක තියාගන්න කාලක් කියන්නේ හතරෙන් පංගුවක් කාලක් යන්නේ හතරෙන් පංගුවකි
සහලක්යන් හතරෙන් පංගුවකි. දිනකොට ඔය විදියටම ලියා ගන්න පුතේ ලස්සනට හරිද දැන් ඔයාට මෙන්න මෙහෙම ගානක් දෙන්න පුළුවන් මෙන්න මේක ලියන්න පොඩ්ඩක් කන පිට හරවලා දෙන්නේ බලන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම එකක් ලියන්න පොල් ගෙඩියක මිල පොල් ගෙඩියක මිල රුපියල් එක්ස්වේ මේක ටිකක් තේරුම් ගන්න පොල් ගෙඩියක මිල රුපියල් එක්ස්වේ 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 पोल गेडिया का मिल रुपया लेक्स वे पोल गेडी पहाक मिलट गेन पोल गेडी पहाक मिलट गेन पोल गेडी पहाक मिलट गेन රුපියල් 500ක් දුන් විට පොල් ගෙඩි පහක් මිලටගෙන රුපියල් 500ක් දුන් විට පොල් ගෙඩි පහක් මිලටගෙන රුපියල් 500ක් දුන් විට පොල් ගෙඩි පහක් මිලටගෙන රුපියල් 500ක් දුන් විට ලැබෙන ඉතිරි මුදල 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 හරි උපේ අහගන්න දැන් එක පාට ඔබ වරදින්න ඉඩ තියෙනවා පොල් ගෙඩියක් x එහෙනම් මල් ලියනවා පොල් ගෙඩි කීයක්ද පොල් ගෙඩි පහක් පොල් ගෙඩි පහක් හොයන්න නම් මේක වැඩි කළා පහෙන් ඔයාට එනවා පුතේ පහක් x ඔන්න පොල් ගෙඩි පහයි දැන් හිතන්නකෝ අම්මා පොල් ගෙඩි පහක් ගත්තා අරන් දුන්නා මුදලාලිට රුපියල් 500ක් මං ලියනවා දුන් මුදල සමානයි රුපියල් 500යි
අපෙන් අහන්නේ පුතේ ඉතිරි මුදල අපි පුරුද්දට එකපාරට මොකද කරන්නේ පහ කේස් සහ රුපියල් 500 ක් අඩු කරනවා නැත්නම් එකතු කරනවා දැන් තේරුම් ගන්න අම්මා රුපියල් 500ක් දුන්නාම මුදලාලි පොල් ගෙඩි පහේ මිල අඩු කරලානේ ඉතුරු ටික දෙන්නේ එහෙනම් කොහොමද මේකේ ඉතිරි මුදල ගොඩ නැගෙන්නේ මේ බලන්න ඉතිරි මුදල සමානයි අම්මා දෙන රුපියල් 500 න් පොල් ගෙඩි පහේ මිල මුදලාලි අඩු කළාට පස්සේ තමයි ඉතිරි මුදල ගොඩ නැගෙන්නේ ඉතිරි මුදල ගොඩ නැගෙන්නේ මුදෙන් තේරුම් ගන්න අම්මා දෙන රුපියල් 500 න් පොල් ගෙඩි පහේ මිල අඩු වෙනවා එතකොටයි ඉතිරි මුදල ලස්සනට හදා ගන්න ලක්ෂණට ඉක්මනට ඉවරයි සර් ඉවරයි සර් හරිද හරි සර් රයිට් ලියන්න මෙහෙම සීනි කිලෝවක මිල සීනි කිලෝවක මිල සීනි කිලෝවක මිල රුපියල් 5 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 සීනි ග්‍රෑම් 500ක් මිලට ගත්තා තා 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 රුපියල් 100ක් දුන් විට සීනි ග්‍රෑම් 500ක් මිලට ගත්තා තා රුපියල් 500ක් දුන් විට ලැබෙන ඉතිරි මුදල රුපියල් 500ක් දුන් විට ලැබෙන ඉතිරි මුදල ලැබෙන ඉතිරි මුදල ලැබෙන ඉතිරි මුදල චූටේ පොඩ්ඩක් බලා ගන්න දැන් මෙතන ඉන්නේ මෙයා ගන්න පුතේ ග්‍රෑම් 500යි එහෙනම් පුතෝ පටාස් ගාලා මේ වයි බෙදන්න වෙනවා දෙකේ කිලෝ එකක් නේ වයි එහෙනම් 500ක් කියන්නේ වයි බෙදීම දෙක ඔන්න තාත්තගේ මුදල දැන් මේක තමයි තාත්තගේ ගාන වයි බෙදීම දෙක එහෙනම් මෙන්න තාත්තා දුන් මුදල
උතේ තාත්තා දුන් මුදල සමානයි රුපියල් 100යි තාත්තා රුපියල් 100ක් මුදලාලිට දෙන්නේ දැන් මුදලාලි ඉතුරු දෙන්නේ පුතේ සීනිවල මිලෙන් 100 අඩු කරලා නෙමෙයි 100ෙන් සීනිවල මිල අඩු කරලා එහෙනම් මෙන්න පුතේ ඉතිරි මුදල මෙන්න ගත්තා ඉතිරි මුදල ඉතිරි මුදල සමානයි මේ 100ෙන් අඩු කරන්න පුතේ සීනිවල මිල ආන් ඔයාගේ පිළිතුර 100ෙන් අඩු වෙනවා වයි බෙදීම දෙකක් අපි හැම වර්ගයකින්ම හදා ගමු හැම වර්ගයක් දුන්නිට ලැබෙන ඉතුරු මුදල නේද ඔව් ඔව් ලැබෙන ඉතිරි මුදල ලැබෙන ඉතිරි මුදල Excuse me, sir. Sir, අතනාරත් මේ උත්තරේ උත්තර තියෙන එකේ කිලෝ 1 උඩම ඒකේ සමානයි y කියලා තියෙනවා ඊට කලින් තියෙන මොකද්ද? රුපියල් 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 රුපියල්. රුපියල් y. රු 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 රු. එදේනේ රු. එදේනේ රු. එදේනේ රු. हरी सर अरे अभी देखो तो विनाडी की पे आक हरी सर हरी सर अरे Leander. Rupial, it's begging. Rupial, it's begging. Abagedi pahad. රුපියල් x බැගින් අඹ ගෙඩි පහක්ද රුපියල් x බැගින් අඹ ගෙඩි පහක්ද රුපියල් y බැගින් රුපියල් y බැගින් ඇපල් ගෙඩි 3ක්ද රුපියල් y බැගින් ඇපල් ගෙඩි 3ක්ද මිලදීගත් විට මිලදීගත් විට ගෙවිය යුතු මිල කොපමණද ගෙවිය යුතු මිල කොපමණද උඹේ මට අමතකයි කියපු එක ටිකක් අපිට කිව්වේ මොනවද රුපියල් y බැගින් අඹ ගෙඩි 5යිනේ රුපියල් හරිනේ රුපියල් y බැගින් නෑ sorry x බැගින් අඹ ගෙඩි 5ක් නේද ඔව් සර් එහෙනම් අඹ ගෙඩියක් x එහෙනම් මං ගන්නවා අඹ ගෙඩි 5ක්
अब गेडी पहाक किया ने कुपे एक्स वैडी किरी व पहा एमनाम पहाक केक्स उन्हें एक्स बैगिन अब गेडी पहाई मैंने कहा ना आप उपे एक्स बैगिन अब गेडी पहाक इधर पास से अभी गन्ना एप्पल द उपे एप्पल द ओसे एप्पल गेडी आप ओसे एप्पल गेडी आप क्वाई बैगिन एप्पल गेडी की याद पुता एप्पल गेडी आप क्वाई बैगिन गेडी तुना द तुनाई पहाड़ के एक तो क्रीम तूना गुआई उपे ओए पोते तंदन तंदन वाले दिए ना कोटा स्मांग एक तो आराम पीली वाले टक कर गए ना यान में हैं अतरा ते दिए ना कोटा स्पीकर के कटे कटो कर लाती है निदाय मिलो पीली वाले करने ना तो दिए ना टिकार संग में पीली वाले कर गए ना यान वो मां अरे उते मैं कल ये ना कहाँ मामा की आंधा अक्कर में तीमा खतावा दें की आंधा लेना वां मैंने करांधे दे आप ने मटाई एक की आंधा बेन ने मुकदे मामा ने दें इन्ने वाला इस्सरा एलिसा उते मामा में ताक़ुआ किसी में दावसे का आयतने पांती है ना वात तलने वाया तो किसी में दावसे का हांड वेला ने ऐसे ऐसा पांती नहीं है एवा किसी में देखने हैं सेम इरिदा आवम का देखे इंदला हाथरवेन काम निवर्दी वेला बट निवर्दी आकार इट निवर्दी काल सराहन नियम विधि ने उपे पांती अपावत तो नवा नाम मट में देखिए आने सिद्ध वेने का जाना है मामा कुदुम वेने उपे मई मासे इवर वेला ताम ओबे तुम हाथर देना है उपे पांती गास तो ඇයි අපට ඇයි මෙච්චර පිළිවෙලට කරන මේ පන්තිය ඇයි ඔබට මේ පන්ති ගාස්තු ගෙවීම පුතේ ඔයාලා පස්සේ වැඳ වැටෙන තත්ත්වයට පත් කරන්න එපා ඒක කැතයි මාසෙ ඉවරයි දැන් මේ සතියෙන් පස්සේ මාසෙ ඉවරයි නමුත් 3-4 දෙනයි මුදල් ගෙවලා තියෙන සමහරු ජූනි මාසෙ ඉඳලා ගෙවලා නැහැ එහෙමත් ආරංචියක් තියෙනවා මම ඉතින් ඇයි එහෙම කරන්නේ පුතේ මම ඔයාලා වෙනුවෙන් මේ වැඩේ කරන්නේ මේක මගේ රැකියාවනේ. උඩ ඒකට මම ගාස්තුවක් අය කරනවානේ. අනිත් ගුරුවරුත් අය කරනවානේ. ඒගොල්ලෝ අය කරන විදියයි මම අය කරන විදියයි අතර වෙනස තියෙන උන් ගෙව්වේ නැත්තම් පන්තියට එන්න දෙන්නේ නැහැ. මම ඔබට එන්න දෙනවා. අනේ ඒක නිසා අර පින් කරගන්න ගිහින් එක ඩොල්පින් වෙලා තියෙන්නේ දැන්. මේ සතිය අවසానයි. ලබන සතිය කියන්නේ අලුත් මාසයක අලුත් සතියක්. ඒ නිසා කරුණා කරලා ලබන සතිය වෙනකොට පන්ති ගාස්තු ගෙවලා ඉවර කරන්න මම ආයේ මේක කියන්නේ නැහැ මොකද පන්ති ගාස්තු ගෙවපු නැති අයට එන්න වෙන්නේ නැහැ මට ඕක ආයේ කියන්න තියන්න එපා පුතේ මම කැමති නැහැ මේක කියන්න ඇයි මම ඇයි අපි මෙච්චර පිළිවෙලට පන්ති කරලා මේ මාසයක් තිබුණ ඕක කියලා අහන්න ඕනේද අපි මෙතන දෙමෝපිය ඇතිනේ අහගෙන ආර්ථික අපහසුතාව තියෙන නිසා තමයි පුතේ මාස ගණන් නිකන් ඉගෙනන්නේ ආර්ථික අපහසුතාව තියෙන නිසා තමයි මාසේ අන්තිම වෙනකන් ඉන්නේ. අනිත් හැම පන්තියකම දෙවනි මාසේ තුන්වෙනි මාසේ ටියුට් එකක් ඉෂුව කරන්නේ. ටියුට් එකේ තෝ පාඩම කරන්න බෑ. එහෙම නොකර ඔය ටියුට් එක ඉෂුව කරන්නේ ඔයාලට ආදරේට නෙමෙයි. ඔය ටියුට් එක ඉෂුව කරන්නේ පාඩම කරන්න බැරි ඉන්න ඔයාලා ටියුට් එක ගන්න ඕන අනිවාර්යෙන් සල්ලි ගෙවලා. නැතු ඔයාලට ආදරේට ටියුට් එකක් දෙනව නෙමෙයි. හරි එහෙම කරන්නේ නැතුව පුතේ මේ විදිහට කරනකොට මේ තත්ත්වෙට පත් කරන්න එපා මම අද නිකන් බැලුවේ චෙක් කරලා. මම්මේ කියන්නේ මොකද පන්ති ගාස්තු ගෙවපුවාට නෙමෙයි නොගෙව් මෙතන දැන් දැන් නොගෙව්වායිදී මමයින් අහුවා මොකද සර් කරන්නේ කියලා මම කොහොමයි කමන්නයි ගන්න පන්තියට එයාලව කරයි මෙච්චර කියවන්න ඕනේ නෑ පුතේ ලබන මාසේ කියන්නේ අලුත් සතිය අලුත්ම ලබන සතිය කියන්නේ අලුත් සතිය ඒ සතියේ තවස් අවදින හතක් තියෙනවා ඔය තීරණය කරන්න රයි මෙන්න නැත්තම් ඕන තරම් පන්ති දේවල් පුතේ වැඩි වෙලා මේ දවස්වල නොමිලේ ගමේ ගොඩේ හිටපු ඔක්කොම කබ්බලෙන් ඔක්කොම ගුරුවරු වෙලා ඉන්නේ. හරි.
ගුරුවරයෙක් වෙන්න ඔහොම බෑ FB එකේ ඇඩ් එකක් දාලා ගෲප් එකක් හදාගත්ත බලයට ගුරුවරයෙක් වෙන්න බෑ ඒ නිසා හොඳට මතක තියාගන්න මට දුකයි ඇයි මට තේරෙන්නේ නැත්තේ මෙච්චර පිළිවෙලට පන්තිය කරලා මාසෙ අන්තිමට මේ ඇඬිලා අඬන්න වෙන්නේ ඇයි කියලා ඔයාලා ඉස්සරහ අනේ ගන්නකෝ කාඩ් ගන්නකෝ ඔයාලට වගකීමක් තියෙනවනේ මේක හරි හරි ක්‍රමයට පන්තිය යනවා නම් අඩුම තරමේ කාලසටහන එක විනාඩි 5ක්වත් එහෙම කරන්නේ නැහැ නේ මම එච්චරයි මට කියන්න තියෙන ඔතනින් ගියා මම මොකුත් කියන්නේ නැහැ ඔතනින් ගියා මම මොකුත් කියන්නේ නැහැ රයිට් ඉවරයි කියලා ඊළඟ එක මොකද මේක මට කියන්න ඕන දෙයක් නෙමෙයි මේක ආයතනයේ එයා සම්බන්ධ කරලා කියන්න ඕන දෙයක් නමුත් මට මේක කියන්න වෙලා තියෙනවා මම හරි අකමැති වැඩක් මේක කියන්න තියන්න එපා ආ ලියන්න ඊළඟ සංඛ්‍යාවක් ඒ වලින් නිරූපණය වේ සංඛ්‍යාවක් ඒ වලින් නිරූපණය වේ සංඛ්‍යාවක් ඒ වලින් නිරූපණය වේ තවත් සංඛ්‍යාවක් b වලින් නිරූපණය වේ සංඛ්‍යාවක් a වලින් නිරූපණය වේ තවත් සංඛ්‍යාවක් b වලින් නිරූපණය වේ සංඛ්‍යාවක් a වලින් නිරූපණය වේ තවත් සංඛ්‍යාවක් b වලින් නිරූපණය වේ තවත් සංඛ්‍යාවක් b වලින් නිරූපණය වේ එක ඒකේ අනු ප්‍රශ්න වෙනවා එක සංඛ්‍යා දෙකෙහි එකතුව संख्या देखी एक तुव एक देवनी प्रश्ने एक में देवनी प्रश्ने संख्या देखे अंतर संख्या देखे अंतर है समारोह अंतर दान संख्या देखे अंतर क्या ए ऋण बी संख्या देखे अंतर संख्या देखे अंतर संख्या देखे अंतर वहा कार्ड एक अंतर पास कार्ड के फोटो एक अनिवार यमु कर अंदर गता है इन्होन अंदर यमु कर आराम यमु कर को नतिया इन्होन यमु कर अंदर नतम है लामन सतिये किसी से तत्वड़ करने है पुते क्रमानुकूल अतिशय क्रमानुकूल पंक्ति संबंध हरि प्रश्न रुपया ඊළඟ ප්‍රශ්නේ පොල් ගෙඩියක මිල රුපියල් ඒ වේ පොල් ගෙඩියක මිල රුපියල් ඒ වේ හාල් කිලෝග්‍රෑමයක මිල රුපියල් බී වේ පොල් ගෙඩියක මිල රුපියල් ඒ වේ හාල් කිලෝග්‍රෑමයක මිල රුපියල් බී වේ हाल किलोग्राम एक मिल रुपया बी वे हाल किलोग्राम एक मिल रुपया बी वे हाल किलोग्राम एक मिल रुपया बी वे हाल किलोग्राम एक मिल रुपया बी वे
पोल गेडी पहाक खा, पोल गेडी पहाक खा, पोल गेडी पहाक खा, हाल किलोग्राम तुनाक, पोल गेडी पहाक खा, हाल किलोग्राम तुनाक, मिलट डा ट्वीट ओलगेडी पहा खा हाल किलोग्राम तुना मिलट डा ट्वीट गेविए यू टू मिल कोपा मनद अने बलांडो को पोटा हादला ओक मा विनाडी की पेर देना इका वेल वटवा गया दांड बला पोल गेडी पहाई हाल किलोग्राम तुना हरी सर हरी सर राइट बालमु उते पोलगेडी पहाई मान लेनो पोलगेडी पहाक मिल पोलगेडी पहाक की अपुहा में ए वैडी करान दोने पाई पया देनो उते पहाक की उन्ने आवगाता इट पास से अपटे नो उते पोलगेडी पहाई इलागटा हाल किलोग्राम तुनाई हाल किलोग्राम तुनाक नाम पुते बी बी वैडी करने वाला तूने गया टेनो वाला तुनाक बी ऐना गिवंडों ने मुलुगा ना यहाँ ने गिवंडों ने मुलुगा ने पोलगेडी वाले टेके हुआ पहाके पोलगेडी वाले पहाके अनित्य के टेके हुआ तुनाक बी हरी हैडाई और इतनी अन्य अवसान पीली तूरे और इतनी अन्य अवसान पीली तूरे ඊළඟ සීනි කිලෝ එකක් රුපියල් x වේ සීනි කිලෝ ග්‍රෑම් කිලෝ එකක් රුපියල් x වේ සීනි කිලෝ එකක් රුපියල් x වේ සීනි කිලෝ එකක් රුපියල් x වේ तीन किलो एक रुपया लेक्स वे तीन किलो देखा हमारे कमील तीन किलोग्राम में का रुपया लेक्स वे तीन किलोग्राम देखा एक ग्राम पांच सी एक मिलियन तीन किलोग्राम देखा एक ग्राम पांच सी एक मिल तीन किलोग्राम देखा ही तीन किलोग्राम देखा ही ग्राम पांसी एक मिल 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 तीन किलोग्राम देखा ही ग्राम पांसी एक मिल
उते मेक मम वाट मेम दुन्ने सीनी किलोग्राम देकाई ग्राम पांसी ये तो उड़ा पड़े केलिम में देका हमारे निकांड रहने मांग एकाई वाट आरवी दिए नोदी मेम दुन्ने तो पड़ो या एका इता गांडे पे एना पुते मोकद रहने आधे मोकद रहने में एक स्वैनी करनो आपुते देका हमारे एना मुयाट गांड रहने में चलाए देका हमारा केक्स देखा हमारा केक्स ईलांग दे अंदर सीनी किलोग्राम एक मिल रुपया पी वे 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 तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल रुपियाल पाई वे सीनी किलोग्राम एक अकमिल रुपियाल पी वे तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल रुपियाल पाई वे तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल रुपियाल वाई वे तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल रुपियाल वाई वे तेकोल ग्राम देसी अपन है पैकेट टू अकमिल रुपियाल वाई वे सीनी किलो तुना हमारा सहा सीनी किलो तुना हमारा सहा सीन किलोग्राम तुना हमारा सहा देसी अपन है ये पैकेट सॉरी हाँ ते कोला देसी अपन है ये पैकेट ते कोला देसी अपन है ये पैकेट तुना सीन किलो तुना सीन किलोग्राम तुना हमारा सहा तेकोल ग्राम देसी अपन है पैकेट तुला तेकोल ग्राम देसी अपन है पैकेट तुला मिलती का ट्वीट तेकोल ग्राम देसी अपन है पैकेट तुला मिलती का ट्वीट गेवी है यू तू 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 हाँ सीन किलो तू ना हमारा है एमना पुते माम पी व वैली करनो पटास काला तू ना हमारे एना मुया टेनो पुते तू ना हमारा पी उन्ने कारी उन्ने सीनी वाले टकाना हारी उन्ने सीनी वाले टकाना हारी इड पास से गानों आप पे तेकोल पैकेट तूना एका कुआई एवा के तूना एना उन्ने एका थारी वाई वैडी की सॉरी वाई वारा तूने तूना कुआई उन्ने एका थारी वाई वारा तूने तूना कुआई उन्ने एका थारी इड पास से आने केवल मुलु मुदल एना में चराइने दबुते तूना हमारा पीटे कतु एनवा पुते तूना कुआई तूना हमारा पीटे कतु एनवा तूना कुआई ओए ते नीता अलंकार ओए ते नीता अलंकार वाह नीता अलंकार ओए ते ඔයා ගෙදරදී හදන්න ඕනේ
ඔයා ගෙදරදී හදන්න ඕනේ. ඔයා ගෙදරදී හදන්න ඕනේ. 12 3 අභ්‍යාසයේ පළවෙනි ගාන. පළවෙනි ගානේ තියෙනවා පුතේ අනු කොටස් 1යි 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පළවෙනි ගානේ අනු කොටස් 6ම හදන්න ඕනේ. පුළුවන් තරම් හදන්න හදන්න බැයි නම් ඒක පොතේ ලියලා තියාගන්න. ඒක අපි එදාට සාකච්ඡා කරන නිසා එකක් අමාරු නිසා මම ඔයාලට වැඩ දාන්න කියන්නේ නැහැ. පන්ති ඉවර වෙන්න කලින් යන්න ලෑස්ති වෙන්න එපා. දැන් දෙන්නෙක් පන්තියෙන් ගියාම සද්ද නැතුව හිටියා. පන්ති ඉවරයි කියන්න කලින් පන්තියෙන් යන්න ඕනේ නැහනේ. තාම පන්තියේ කෙරෙනවනේ. දැන් අනිත් උනුත් යන්න හිතාගෙන ඉන්නවා නම් කන පලා ගන්නකෝ හිටපියව පන්තියේ. තකො පන්ති ඉවරයි කියපම් ගිහිනුත් ඉවරයි. මුකුදේ කාලකන්නේ ගියෝ. ඔක්කොටම කලින් තමුසේලගේ විනයක් තියලා ගන්නවා. පන්තියක් ඉවරයි කියන්න කලින් සර් මේ පැත්තට ගෙදර වැඩ දෙනකොට පන්තියෙන් අයින් වෙලා යන්න. ගෙවල් වල දෙමෝපියෝ නැද්ද තොපි? දැන් තවත් යන්න ලෑස්ති වෙනවා නම් අනිත් තුන් ලෑස්ති ආව්. ඉස්සලා විනයක් තියාගනියව් පන්තියක. මේ පැත්තට ආවිල්ලා පන්ති ඉවරයි පුතේ අදට කියපුවා. මේ හැම පැත්තම නැති ගින් ඉවරයි. अरे राइट रेडी कर दावे के की ओकुंगे देमाओ पियो नेत्तो दान में विनय अक्की लदे आप उगान नंद पेरे ओकुं लोकु ना हम तो मैं खाला कान निवेन हरे ये तो रहले मेटी कर मामा देनुआत कला माता कहती සියලු දැනුවත් කිරීම මතක ඇති දැනුවත් කරපු ආයෙ දැන් ඒ වගේ ගැන මතක් කරන්නේ නැහැ පුතේ මතක් කරන්න ඉඩ තියන්නේ නැහැ මම මේක සංවිධායක මණ්ඩලයට කියන්නම් මේ විදියට වැඩ දෙක් කරගෙන යන්න කියලා මොකද මේක මම උගන්වන එක විතරයි මම කරන්න ඕනේ ඒක ඇඳ වැටෙන්න මට බෑ රයිට් එහෙනම් හම්බෙමු ලබන සතියේ මම අල්ල ගන්නම් කෝ ගියුම් ටික අයබෝවන් සර් අයබෝවන් අයබෝවන්